අයිබවන් සැමට කලින් හෘදේ හරියටම කියන සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයෙන් මම මදුකා සමරකෝන් මුලින්ම අවධානය යොමු කරමු ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. අද සිට නාඩු සහල් කිලෝවක් රුපියල් 98ට සම්බා කිලෝවක් රුපියල් 99කට ස්විස් තානාපති කාර්යාල නිලධාරිනිය තෙවන දිනටත් CIDට ලොවක් දිනු කැරොලින් ලංකාවට පැමිණ කළ ඉල්ලීම මගේ එකම ඉල්ලීම මම කියන්න ඕනේ ලංකාව එක්කෙනෙක් යනවා නම් ප්ලීස් සපෝට් දෙම් බිකෝස් දේ ආර් රෙප්‍රසෙන්ටින් අවර් කන්ට්‍රි. ඉදිරි මහමැතිවරණ සටන එජාපය රනිල්ගේ නායකත්වයෙන් අකිල කියයි. සියත වාර්තාකරණයෙන් පසු අලුත්ගම මාධ්‍යවේදියාට පහර දුන් 5 දිනකුව අත්අඩංගුවට 13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සාර්ථකව අවසන්. ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලක්මව දෙවන ස්ථානයට ඔසවා තබයි. ප්‍රථමයෙන් දේශීය පුවත්. උත්සව සමයේ පාරිභෝගිකයන්ට සහන මිලට සහ ලබා දීමට මුදල් ආර්ථික ප්‍රතිපත්ති අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව අද සිට ක්‍රියාත්මක වන පරිදි නාඩු සහල් කිලෝ 1ක් රුපියල් 98කට සහ සම්බා සහල් කිලෝ 1ක් රුපියල් 99ක උපරිම සිල්ලර මිලකට අලෙවි කිරීමට සහල් මෝල් හිමියන් එකඟත්වය පළ කළ බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ. අද ජනාධිපති ලේකම් කාර්යාලයේදී මහපරිමාණ සහල් මෝල් හිමියන් සමග විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. එහිදී මෙම උත්සව සමයේදී පාරිභෝගික ජනතාවට සහන මිලට සහල් ලබා දීමට මහපරිමාණ සහල් මෝල් හිමියන් එකඟත්වය පළ කළ බවයි මුදල් ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශය පවසන්නේ. ඒ අනුව අද සිට ක්‍රියාත්මක වන පරිදි නාඩු සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 98ක උපරිම සිල්ලර මිලකටද සම්බා සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 99ක උපරිම සිල්ලර මිලකටද අලෙවි කිරීමට සහල් මෝල් හිමියන් එකඟත්වය පළ කර ඇති බව සඳහන්. මෙම උත්සව සමයේදී සහන මිලට සහල් ලබා දීමට මහපරිමාණ සහල් මෝල් හිමියන් ගත් තීරණයට අනුව පාරිභෝගික ජනතාව අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ විශේෂඥ වෛද්‍යවරුන් අතර හමුවක් අද පස්වරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ විශේෂඥ වෛද්‍යවරුන් අතර හමුවක් අද පස්වරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. මෙහිදී වෛද්‍ය ශාස්ත්‍රයේ වර්තමාන තත්ත්වය හා මහජනතාවට ගුණාත්මක සේවයක් ලබා දීමට අවශ්‍ය ඉදිරි කටයුතු පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන ලෙසයි අග්‍රාමාත්‍යවරයා විසින් විශේෂඥ වෛද්‍යවරුන්ට උපදෙස් ලබා දුන්නේ. විශේෂඥ වෛද්‍යවරුන්ට පවතින වෘත්තීය ගැටලු සඳහා දීර්ඝකාලීන හා කෙටි කාලීන විසඳුම් පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට බඳුන්ුණා. මෙම අවස්ථාවට ආටිගල යන මහතුරුන් දෙක්ව සිටියා. මේ අතුරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ශ්‍රී ලංකාවේ නියෝජිත රොබර්ට් ජුකම් මහතා සහ එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාවේ නේවාසික සම්බන්ධීකාරක හැනා සිංහ මහත්මිය අතර හමුවක්ද සිදු වුණා. ශ්‍රී ලංකාව ඉහළ මානව සංවර්ධන කාණ්ඩයට අයත් බැවින් මානව සංවර්ධනයේ ජයග්‍රහණය පිළිබඳව අග්‍රාමාත්‍යවරයා මෙහිදී සිය සතුට පළ කළා. ජාතික සංවර්ධන ප්‍රමුඛතාවයන්ට අනුකූලව තිරසර සංවර්ධනයක් ළඟා කර ගැනීමට ශ්‍රී ලංකාවට උපකාර කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ නියෝජිතින් රජය සමග අකණ්ඩව කටයුතු කිරීමට කැමැත්ත පළ කර තිබෙනවා. මෙහිදී එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන විසින් නිකුත් කරන ලද 2019 මානව සංවර්ධන නවතම වාර්තාවෙහි පළමු පිටපතද එක්සත් ජාතීන්ගේ නියෝජිතින් විසින් අග්‍රාමාත්‍යවරයා වෙත පිළිගන්වා තිබෙනවා. රනිල් වික්‍රමසිංහ මහතාගේ පක්ෂ නායකත්වයේ යටතේ ඉදිරි මහමැතිවරණය තුළ 113ක බහුතරයක් ලබා ගැනීම සඳහා කටයුතු කරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාර්යවසම් මහතා පවසනවා. සිරිකොත පක්ෂ මුලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. පැහැදිලිව කියන්න කැමති අපි පක්ෂයක් විදිහට අපි තීරණය කරලා තියෙනවා අපි ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයේ ජයග්‍රහණය කරන්න අවශ්‍ය සටන දෙන්න. අපි පක්ෂයක් විදිහට මේ සියලුම දෙනා එකතු වුණොත් සියලුම දෙනා එක හඬින් පක්ෂය ඉදිරියට ගෙන ගියොත් අපිට පුළුවන් 113 හදන්න. ඉස්සර වගේ නෙමේ ජනතාව දැන් වේගෙන් ප්‍රතික්‍රියා දක්වන. ජනතාව බලන් ඉන්නවා මොකද වෙන්නේ කියලා. එක්සත් ජාතික පක්ෂය කියන්නේ හොඳ මහත්තුරුගේ වැදගත් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක්. මේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය අපි ඉදිරියට ගෙනියන්න ඕනේ. ඒක කාටවත් ඒකට හානියක් කරන්න බෑ. ඒ නිසා මේ ඔක්කොම නායකයෙකු
එකතු වෙලා මේ ගමන් මාර්ගය යන්න ඕනේ. එහෙම නොවනවා නම් ඒ පක්ෂය පක්ෂයේ පාක්ෂිකව තේරුම් ගන්න ඕනේ මොකද්ද මේ වෙන්නේ කියලා. පක්ෂ නායකතුමා පැහැදිලිව කියලා තියෙනවා. එතුමා 20-25 ඡන්දිල්ලන් ඉන්නේ නැහනේ. එතුමා පැහැදිලිව කියලා තියෙනවා පක්ෂයේ ඔක්කොම එකතු කරලා වැඩපිළිවෙලක් හදලා ඒ ඊළඟ මැතිවරණ ජයග්‍රහණය කරන පක්ෂයේ ඉදිරියට ගෙන යන වැඩපිළිවෙලක් හදලා එතුමා ඒ ගන්න ඕනේ පියවරවල් ගන්නවා කියලා. එතුමා සහ විපක්ෂ නායකතුමා දෙන්නම එකතු වෙලා මේ කටයුතු කරනවා. ඔව් පක්ෂ නායකතුමා රණලික සිමැත්තුමා. අපි පැහැදිලිව කියනවා බෞද්ධ රට මේ සිංහල රට පිළිබඳව අපේ වේදනාවක් තිබෙනවා. වැඩිපුර ජනතාවක් මේ වගේම අපේ ආදරය දිනාගත් බෞද්ධ ආගම නිගා වෙන විදියට කටයුතු කරපු කවුරු හරි ඉන්නව නම් එයාට ඉදිරි අපි මැතිවරණයේදී මම ඉල්ලීමක් කරනවා රටේම එක්සත් ජාතික පාක්ෂිකින් අනුමත කරයි අපට කොඩි විනයක් වෙච්ච මේ පරාජයට එවැනි මැති ඇමතිවරුන්ට කිසි ලෙසකින්වත් මේ රටේ නැවත නාම යෝජනා එක්සත් ජාතික පක්ෂය තුල දෙන්න එපා කියලා. ඒ විතරක් නෙමෙයි යම් දූෂණ වංචා තිබිච්ච අය අපිට ප්‍රශ්නයක් වුණා. ඇතැම් දූෂිතින්ට අපිට කෙලින්ම ඍජුව අපේ පක්ෂ උනත් කටයුතු කරන්න බැරි වෙච්ච එක ගැන අපි කනගාටු වෙනවා. ඒ නිසා හිතන්නට එපා නැවත ඒව දාගෙන ඒ හොද්ද හඳිගාලි වෙලා මේ ආණ්ඩු කරන්න අපි ලෑස්ති නැහැ ඉස්සරහ. දැනට රේගුව යටතේ තියෙන රේගු පාලනයෙන් තියෙන අලුතෙන් සැලසුම් කරලා ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව ලංකාවට ගෙනල්ලා ඒ තරංකාරී මිල ගණන් වලට ගෙන්නපු ප්‍රමිතිගත කන්ටේනර් ස්කෑනර් යන්ත්‍රය අද වෙනකොට අත්හිටවල තියෙනවා. මේ හරහා කලන් කරන්න පුළුවන් වන්නේ කන්ටේනර් එක ඇතුලේ තියෙන සියලුම භාණ්ඩ ස්කෑන් කරලා මොනවද ඇතුලේ තියෙන්නේ කියන එක නිරීක්ෂණය කරන්න පුළුවන්. මෙහෙම තිබුණාම අපිට රටට භාණ්ඩ ඇතුළු වීමේදී මොන වගේ භාණ්ඩ දෙන්න පොරබඩු වෙනවද, එතනෝල් වෙනවද, කුඩු වෙනවද, මත්ද්‍රව්‍ය විවිධ වර්ගයේ වෙනවද කියන සියලුම දේවල් නිරීක්ෂණය කරගන්න පුළුවන් නවීන තාක්ෂණයේ යන්ත්‍රයක් තමයි සවි කරලා තියෙන්නේ. මාස දෙකකට අධික කාලයක් මේ drive through scanner යන්ත්‍රය ක්‍රියාත්මක වුණාම හිටි හැටියේම අලුතෙන් පත්වන ඇමතිවරයා නවත්වන්නේ ඇයි? මේ නැවැත්වීම තුළ රටට එතනෝල් එන එතනෝල් කන්ටේනරේ බලන්න අවශ්‍ය වෙන්නේ නැද්ද? රටට එන කුඩු කන්ටේනරේ බලන්න අවශ්‍ය වන්නේ නැද්ද? මේ කියන බරපතල ප්‍රශ්නේ පැන නගින. සිය අමාත්‍යංශය යටතේ පාලනය වන සියලුම ආයතන පෞද්ගලීකරණය කිරීමට කිසි විටකත් ඉඩ නොතබන බව බලශක්ති රාජ්‍ය අමාත්‍ය රෝහිත අභයගුණවර්ධන මහතා පවසනවා. ඒ අද සබ්කස්කන්ධ තෙල් පිරිපහදු මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින් බලශක්ති රාජ්‍ය අමාත්‍ය රෝහිත අභයගුණවර්ධන මහතා අද සපුගස්කන්ධ තෙල් පිරිපහදු මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩලය මුණගැසුණා. එහිදී එම ආයතන පෞද්ගලීකරණය කිරීමට කිසි විටක ඉඩ නොදෙන බව රාජ්‍ය අමාත්‍යවරයා එහි සේවක සේවිකාවන්ට ප්‍රකාශ කළා. අපේ රජයේ ප්‍රතිපත්තිය, අපේ රජයේ වැඩපිළිවෙල අනුව මම මේ බලශක්ති අමාත්‍යවරයා හැටියට කටයුතු කරන කාලය තුල කිසිසේත් මේ ආයතන පෞද්ගලීකරණය කරනවයි කියන සිතුවිල්ල අපි ඉවත් කරලා තියෙනවයි කියන එක බොහොම පැහැදිලිව තමුන්නාසයට මතක් කරන්නේ. ඒකරු ජනාධිපතිතුමා එක්ක අගමැතිතුමා එක්ක මම ඉතා ඉක්මනින් සාකච්ඡා කරනවා. මේ ආයතනයේ සතු හැම දෙයක්ම රාජ්‍ය ආයතන බවටම ඉදිරියට පවත්වාගෙන යන්නත් ඒව ආරක්ෂා කර ගැනීමේ වැඩපිළිවෙලයි අපේ ප්‍රතිපත්තිය වෙන්නේ රජයක් හැටියට. ඉන් අනතුරුව රාජ්‍ය අමාත්‍යවරයා එම පරිසරයේ නිරීක්ෂණ චාරිකාවක නියැලුණා. ගිය ආණ්ඩුවට අවශ්‍ය වෙලා තිබුණේ ඒ ආණ්ඩුවට විරුද්ධව කවුරු හරි කතා කළා නම් දූෂණ තිබුණත් නැතත් ඒ දේශපාලඥ වරංගල හිරේ දාන ක්‍රමයක් තිබුණා. හැබැයි එවැනි දේශපාලන පරිගැනීම් කරන්න අපි කිසිසේත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. නීතියට අනුව තමයි අපි ක්‍රියාත්මක කරන්නේ. එහෙම නැතුව කිසිසේත් පහුගිය ආණ්ඩුව කරපු ගොම්පාට් වැඩ කරන ආණ්ඩුවක් නෙවෙයි අපි. සාමාන්‍යයෙන් ඉතින් ඔය එහෙම හරි තමන්ට වැරද්ද තේරිච්ච එක ගැන මම සතුටු වෙනවා. ඉතින් හැදිලා එනකොට අපි රට හදලා ඉවරයි. අපි එතකොට රට මේ රටත් මැලේසියාවක් වගේ, සිංගප්පූරුවක් වගේ, චීනයක් වගේ, ජපානයක් වගේ වුණාට පස්සේ ඔය හැදිලා එනවා අපිත් එක්කව කරගෙන අපිත් එක්කම වැඩේ කරන්න එක්කව කරගන්න. රටේ ජනතාවගේ සුබසිත වෙනුවෙන් සියලු දෙනා කටයුතු කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ යාපනයේ සංවිධායක චන්ද්‍රසේකර මහතා පවසනවා. ඒ යාපනයේ ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී 13 වන සංශෝධනය පිළිබඳව කිය කිය අපේ ඡන්දය කොල්ල කෑමට ජනතා මතය වෙනස් කරන්නට කටයුතු කරන බවක් පසුගිය කාලේ පුරාම අපි දැක්කා. මේ 13 වන සංශෝධනය ගෙනීමට ඉන්දියාව මැදිහත් වුණා. ඒ නිසා ඉන්දියාවට ලොකු වගකීමක් තියෙනවා මේ ගැන. යුද්ධය පැවති සමයේ හරි යුද්ධේ නිමා වුණාට පස්සේ හරි ඉන්දියාව ඇවිල්ලා අපිව බේරගනි, හෙට බේරගනි, අපේ ජීවිත බේරගනි කියලා හිතුවා. ඒත් එහෙමුනේ නැහනේ. තවත් මේ රට ඉන්දියාව ඉදිරියේ දණින් වැටෙන්න ඕනකමක් නැහැ. සැබවින්ම රටේ අභිවෘද්ධිය වෙනුවෙන් රටේ ජනතාවගේ සුබසිත වෙනුවෙන් කටයුතු කරන්න අවශ්‍යයි. මේ 13 වන සංශෝධනය ගැන කතා කරනකොට එක දෙයක් අමතක කරන්න හොඳ නැහැ.
මහමැතිවරණ වෙනකන් මේ රටේ විවිධ සංවර්ධන වැඩ කෙරෙයි. පාරවල් සුද්ධ කරයි, තීන්ත ගායි, චිත්‍ර අඳී. නමුත් එක දෙයක් අමතක කරන්න එපා. රටේ ජනතාවට අපි ඒක මතක් කරනවා. අපිට දැන් ලැබිලා තියෙන්නේ අපායේ විරාමයක කාලයක් වගේ කාල සීමාවක්. අපායේ දඬුවම් දෙන්න කලින් මුලින්ම කියනවා ඔන්න ඔබට පුළුවන් කැමැති දඬුවමක් විඳින්න කියලා. හැබැයි අපායේ අර විරාම කාලය අවසන් වුණාට පස්සේ තමයි නියම දඬුවම ලැබෙන්නේ. අන්න එහෙම කාලයක් තමයි මේ ඉදිරි මැතිවරණය වෙනකන් අපේ රටේ තියෙන්නේ. අන්න ඒක මතක තියාගන්න. පැහැර ගැනීමට ලක් වූ බව පැවසෙන මෙරට ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනිය අද තෙවන දිනටත් ප්‍රකාශයක් ලබා දීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියා. එමෙන්ම අද පස්වරුවේ අදාළ කාන්තාව දෙවන දිනටත් අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කෙරුණු අතර වෛද්‍ය පරීක්ෂණයෙන් පසු යළිත් ප්‍රකාශයක් ලබා දීම සඳහා ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන ගොස් තිබෙනවා. පසුගිය නොවැම්බර් මාස 25 වන දින පැහැර ගැනීමට ලක් වූ බව කියන මෙරට ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කරන ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් නැමැති කාන්තාවගෙන් අද තුන්වන දිනටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගත්තා. ඒ සඳහා ඇය ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයට අයත් රථයකින් අද පෙරවරු 9ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා. ඒ අනුව අද දිනත් පැය පහකට ආසන්න කාලයක් ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශ ලබා දීමෙන් අනතුරුව ඉන් පිටව ගියා. පසුගිය 8 වනදා ඇය පළමු වරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියේ අධිකරණ නියෝගයක් අනුවයි. මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඊයේ දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙරවිය හමුවේ කරුණු වාර්තා කරනු ලැබූ අතර එහිදී ඔවුන් කියා සිටියේ පැය 9කට අධික කාලයක් ප්‍රකාශ සටහන් කරගත් බවයි. ඒ අනුව අධිකරණයේ අවසරයකින් තොරව ඇයට විදෙස්ගත වීමට පනවා තිබූ තහනමද එළඹෙන 12 වනදා දක්වා දීර්ඝ කිරීමටයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ඊයේ දින නියෝග කළේ. එසේම මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට ඇය ඊයේ දෙවන දිනටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි අතර එහිදී ඇය පැය පහකට අධික කාලයක් ප්‍රකාශ ලබා දී තිබුණා. එමෙන්ම පැහැරගෙන යාමට ලක් වූ බව කියන අදාළ කාන්තාව කිසියම් පහර දීමකට හෝ ලිංගික අපයෝජනයකට භාජනය වී තිබේද යන්න පිළිබඳව සහ ඇය මෙම අවස්ථාවේ කිසියම් මානසික පීඩනයකට ලක්ව සිටින්නේද යන්න පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසද මහේස්ත්‍රාත්වරිය විසින් කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට නියම කළා. එසේම අදාළ කාන්තාව පිරිමි වෛද්‍යවරයෙකු විසින් සිදුකරන වෛද්‍ය පරීක්ෂණය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඇය කාන්තා වෛද්‍යවරියගේ වෛද්‍ය පරීක්ෂණයකට යොමු කරන ලෙසයි මහේස්ත්‍රාත්වරිය වැඩිදුරටත් නියෝග කර සිටියේ. ඒ අනුව අදාළ කාන්තාව ඊයේ පස්වරුවේ කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරීවරිය වෙත යොමු කෙරුණේ ඇය කිසියම් පහර දීමකට හෝ ලිංගික අතවරයකට භාජනය වී තිබේද යන්න පරීක්ෂා කර බැලීමටයි. මේ අතර අදාළ කාන්තාව අද දෙවන දිනටත් කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත ගෙන ගිය අතර වෛද්‍ය පරීක්ෂණයෙන් අනතුරුව යළිත් ඇය ප්‍රකාශයක් ලබා දීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා. ඉන් අනතුරුව පැය 3ක පමණ කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව ඇය ඉන් පිටව ගියා. ලෝක විවාහක රුරැජින කිරුළ ජයග්‍රහණය කළ කැරොලින් ජූරි අද පෙරවරුවේ දිවයිනට පැමිණියා. මේ අතර ඇය කොළඹදී මාධ්‍ය හමුවකටද එක්වුණා. මේ අතර දිවයිනට පැමිණි ලෝක විවාහක රුරැජින වන කැරොලින් ජූරි අද කොළඹදී මාධ්‍ය හමුවකටද එක්වුණා. අයිබෝවන් හැමෝටම මුලින්ම මං කියන්න ඕනේ thank you so much හැමෝටම අද ආවා මාත් එක්ක හිටියට thank you so much I have to thank my husband Nishantha Deepal thank you මා විශ්වාස කරගෙන මාව support කරගෙන හැම දෙයක්ම thank you Mr. Chandimal මාව විශ්වාස කරගෙන හරි කෙනාව තෝරගෙන මාව යව්වෙකට thank you so much මම US යන්න කලින් මගේ visa reject වුණා ඒ වගේම ඕගලන්ගේ සපෝට් එක තිබ්බනම් මම යන්න කලින් ඒක ලොකු දෙයක් මම යන්න කලින් මට කවුරුත් නැහැ සපෝට් කරන්න
කරන්න. මම මේ ඉන්ඩස්ට්‍රී එකේ අලුත්ම කෙනෙක්. සෝ මට කවුරුත් නැහැ. මට ඊටියේ මගේ හස්බන්ඩ්ුයි මේ කට්ටිය මගේ දෙමව්පියන් කට්ටියයි හැමෝමයි. මගේ නැන්දම්මා thank you so much. එයා තමයි මට මුලින්ම එයා තමයි කිව්වේ මෙයාට මම ආසයි මගේ ලේලිය එහෙම කරනවට බලන් ඉන්නවට මට ආසයි. සෝ thank you. මම නැෂනල් ෆ්ලැග් එක අරන් යද්දි මට USA ඉද්දි මට කවුරුත් නැහැ සපෝට් කරන්න. හැබැයි ඇලිස්ලි who won the Mrs. World 2018 එයා මට සපෝට් කරා මට ඉගැන්නුවා ඉන්ටර්විව් එකට මට මාසයක් විතර ගියා පාඩම් කරන් ඉන්ටර්විව් එකට එයා ශ්‍රී ලංකා කෙනෙක් වෙන්න නැතුවත් එයා මට සෑහෙන්න උදව් කරා thank you so much ඒ වගේම මම thanks කරන්න ඕනේ මැඩම් රෝසි සේනානායක මට කතා කරලා මට විශ් කරාට ඒ වගේම ජජස්ලා හැමෝටම මම ස්තුති කරන්න ඕනේ අපේ වියදම් අපි හොයාගෙන කරගත්තේ මාන් සියලා මේක කරා ඒකින්ද අද මම මේ තැනට ඉන්නේ සෝ මගේ එකම ඉල්ලීම මම කියන්න ඕනේ ලංකාව එක්කෙනෙක් යනවා නම් please support them because they are representing our country so that's why my advice I can give as one people please support so please help the people who are representing our country thank you so much ඇත්තටම කියනවා නම් ගොඩක් ආඩම්බර වෙනවා අපි රට වෙනුවෙන් දෙයක් කරා කියන එකට අවුරුදු 35ක් වගේ කාලයක් පැරණි මේ කිරුල අදගෙන ඒමට හැකියීම ගැන ඇත්තටම ලාංකිකයන් විදියට ඇත්තටම බොහොම ලොකු ආඩම්බරයක් මිස්ටර් චන්දිමාල්ගේ ප්‍රෙසෙන්ට් එක තියෙනවා කියලා දැනගෙන තමයි අපි ඩුබායි වල ඉඳලා මෙහෙට ආවේ මේ කම්පිටිෂන් එකට ඒක ඇවිල්ලා එයාගේ හීනයක් විතරයි එයාට තිබ්බේ පාටිසිපේට් වෙද්ද බොණ හරි ප්‍රෙසෙන්ට් එකකට එතෙන්ට ආපුවම එයාට තේරුණා මං මේ දෙයෙන් ඉදිරියට ගියොත් මට රට වෙනුවෙන් දෙයක් කරන්නත් පුළුවන් කියන ද ඒ වගේම තව දුකක් තියෙනවා අපි ඇප්ලයි කරද්දී මේ තරගාවලියට යන්න මෙයාට වීසා වලට ඒව ප්‍රතික්ෂේප වුණා දෙපාර තුන්වෙනි පාර තමයි ඒක ලැබුණේ ඒකත් අපි කම්පිටිෂන් එකට යද්දි දවස් දෙකක් විතර පරක්කු වෙලා ඒ තැලිස් කිව්ව පරක්කු වුණාට කමන්නේ ඔයා කොහොම හරි එන්න ඕනේ මේ කම්පිටිෂන් එකට කියලා. දැන් මෙයා US ගියේ නැත්නම් කොහොමත් ඉතින් ක්‍රවුන් එකක් නැහැ මොකුත් නැහැ. රොයල් පාක් මිනිමැරුම් නඩුවේ මරණීය දඬුවම් නියම වී පසුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සමාව ලබා දුන් ජෝර්ජ් ශ්‍රමන්ත ජයමාන නැමැති විත්තිකරුට විදේශගත වීම වළක්වාලමින් පනවා තිබෙන තහනම් නියෝගය ජුනි මාස පළමුවනදා තෙක් දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබෙනවා. මෙම සිද්ධියට අදාළව ගොනුකල පෙත්සමේ වගෝත්තර කරවෙකු ලෙස නම් කර සිටින හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත නොතීසි නිකුත් කරන ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණයේ විසින් පෙත්සම්කර පාර්ශ්වයට නියම කළා. ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මලල්ගොඩ සහ ගාමිණී අමරසේකර යන මහතරුන්ගෙන් සමන්විත ත්‍රිපුත්කල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කර තිබෙනවා. මෙම පෙත්සම අද කැඳ වූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවට අදාළව ආගමන හා විගමන පාලකවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ දියුරුම් පෙත්සමක් ගොනු කර ඇති බව සඳහන් කළා. එම දියුරුම් පෙත්සමට අනුව මෙම නඩුවේ වගෝත්තර කරුවෙකු ලෙස නම් කර සිටින ජූඩ් ශ්‍රමන්ත ජයමාන නැමැත්තා නොවැම්බර් මස 15 වනදා විදේශගත වී ඇති බවට වාර්තා කර ඇතැයිද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයට දන්වා සිටියා. එෙහිදී පෙත්සම්කාර පාර්ශ්ව වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ජයවර්ධන මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් ජනාධිපති සමාව ලැබූ විත්තිකරුවෙකු සිංගප්පූරුවට ගොස් ඇති බවට තොරතුරු ලැබී තිබෙන බවත් එබැවින් ඔහු මෙරටට ගෙන්වා ගැනීම සඳහා නීතිමය හැකියාවක් පවතින බවත් සඳහන් කළා. එමෙන්ම ජූඩ් ශ්‍රමන්ත ජයමාන නැමැත්තාට විදේශගත වීම වළක්වමින් පනවා තිබෙන නියෝගය ජූනි මාස පළමුවනදා දක්වා දීර්ඝ කිරීමටද අධිකරණයේ විසින් නියෝග කරනු ලැබුවා. පෙත්සම්කර සංවිධානයේ කියා සිටින්නේ මරණීය දඬුවම් නියම වී සිටින විත්තිකරුවෙකුට සමාව ප්‍රදානය කිරීමට ජනාධිපතිවරයාට බලය තිබුණත් බරපතල අපරාධ සිද්ධිය සම්බන්ධයෙන් දඬුවම් ලබා දී සිටින ජූඩ් ශ්‍රමන්ත වැනි විත්තිකරුවෙකුට සමාව ප්‍රදානය කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය නීතියට පටහැනි බවයි. එබැවින් අදාළ විත්තිකරුට ප්‍රදානය කර ඇති ජනාධිපති සමාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුව කොට එම විත්තිකරු නැවත බන්ධනාගාරගත කිරීමේ නියෝගයක් නිකුත් කරන එම සංවිධානය අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා. කෘතිම රානිෂ්පාදනාගාරයක් වැටලීම පිළිබඳ තොරතුරු වාර්තා කිරීම හේතුවෙන් මාධ්‍යවේදී තුසිත කුමාරද සිල්වා මහතාට පහර දුන් සැකකරුවන් පස්දෙනා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අද කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා. මෙහිදී අදාළ සැකකරුවන් එළඹෙන 20 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. මත්පැන්, මත්ද්‍රව්‍ය, දුම්වැටි මේ සෑම නීති විරෝධී කටයුත්තක්ම රටකින් මුළුමනින්ම දමන්නට ඒ රටේ ආරක්ෂක අංශවලට හෝ රජයට තනියම කරන්නට බැරි කාර්යයක්. ඒ සඳහා මහජනතාවගේ වගේම ඒ පිළිබඳ තොරතුරු දත් අයගේ සහයෝගය අත්‍යවශ්‍යයි. මෙලෙස කළුතර අලුත්ගම ප්‍රදේශයේ වසංගතයක් උපැවති නීති විරෝධී කෘතිම රා නිෂ්පාදනාගාරයක් වැටලීම පසුගිය කාලේ සිදු වුණා. ඒ පිළිබඳව සියත ප්‍රවෘත්ති තුලින්ද නිරන්තරයෙන් තොරතුරු වාර්තා කළා. මේ වැටලීම් වලින් එම ප්‍රදේශයේ ජනතාවටත් සමස්ත රටේ ජනතාවටත් සිදුනේ විශාල සෙතක්.
මෙලෙස කළුතර ප්‍රදේශයේ සිදු කරන ලද නීති විරෝධී මත්ද්‍රව්‍ය වැටලීම් පිළිබඳ තොරතුරු වාර්තා කළ මාධ්‍යවේදියෙකුට පසුගියදා ප්‍රදේශයේ මැර කණ්ඩායමක් විසින් පහර දී තිබුණා. තුසිත කුමාරද සිල්වා නම් වූ එම මාධ්‍යවේදියා සහ ඔහුගේ බිරිඳත් මෙම මැර කණ්ඩායමේ පහර කෑමට ලක් වුණා. අදාළ පහර දීමෙන් මාධ්‍යවේදියාගේ නිවසටත් අලබහනි සිදු වුණා. මේ පුවත ප්‍රථමයෙන්ම සියත ප්‍රවෘත්ති තුලින් පසුගිය හත්වනදා අප වාර්තා කළා. එදා අපගේ ප්‍රවෘත්ති විකාශය තුලින් මෙම මැර කණ්ඩායම සතුව ඇති දේශපාලන බලපුලුවන්කාරකම් පිළිබඳව මෙන්ම මුදල් බලය අයිතු ලෙස භාවිතා කිරීම පිළිබඳව තොරතුරු වාර්තා කළා. මේ පහර දීම සිදු වී දින 3ක කාලයක් ගත වීමට ආසන්න වෙද්දී පොලිසිය මෙවන විට ඊට සම්බන්ධ සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවටගෙන අද දින කළුතර මහේස්ත්‍රාත් අධිකරණ ඉදිරිපත් කළා. මේ අතර මත්කුඩු ග්‍රෑම් 59ක් සන්තකයේ තබා ගැනීමේ හා ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු වූ හේරත් මුදියන්සේලාගේ තුෂාර හේවත් කළු තුෂාර නැමැත්තාට කොළඹ මහාධිකරණයේ විසින් අද මරණීය දඬුවම් නියම කර තිබෙනවා. මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම වෙනුවෙන් රටේ සමස්ත ජනතාවගේ අවධානය යොමු ඇති වකවානුවක් තුළ එම ජාවාරම් කරුවන්ට මෙලෙස නීතියෙන් පැන යාමට ඉඩ නොදී නිසි දඬුවම් ලබා දීම මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම පිටදැකීම වෙනුවෙන් සිය ජීවිත පවා කැප කරමින් කටයුතු කරන මාධ්‍යවේදීන් මෙන්ම ඒ වෙනුවෙන් තොරතුරු ලබා දෙන මහජනතාවද ආරක්ෂා කිරීම රජයේ මෙන්ම ආරක්ෂක අංශවලද අවධානයේ යොමු විය යුතු කරුණක් බවද සිහිපත් කළ යුතුය. සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය නිමවට පත්වනවා. සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.